ආයි ගුවන් වාසු ශිල්පයයි ඔබේ නිවසයි යටතේ මේ වැඩසටහන් පෙළ අපේ පෙළ ගැස්වීමේදී මම හිතන්නේ දැන් ඔබට හොඳ දැනුමක් ඇති. තමන්ගේ ගේ කොහොමද කරගන්නේ මොනවද තියෙන ගැටලු සහ මේ මිත්‍යා මත සම්බන්ධයි. ඉතින් මට හිතුණා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තරප්පු පෙළ කියන එක. මේ තරප්පු පෙළ දාන්නේ කොහොමද කියන එක. තරපු පෙළක අපි ටෙක්නිකල් පැත්ත ගත්තොත් එහෙම අඟල් 6ක් උස වෙන්න ඕන. අඟල් 10ක් පළලයි. ඉතින් මේ තරපු පෙළ හැමතිස්සෙම දකුණු කකුලෙන් පටන් අරගෙන දකුණු කකුලෙන් යන්න පුළුවන් විදිහට තමයි හදන්නට ඕන. හැබැයි මම තියාන ඕන මේ තරපු ගාන අපි කතා කරන නිතරම මේ තරපු ගණන ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නට ඕනේ කියලා. මේ ඔත්තේ සංඛ්‍යාව කියලා කියන්නේ ලෑන්ඩින් එකත් එක්ක. හැබැයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක දිගට තියෙන පඩිපෙළක් සඳහා පමණයි. ඒ අරෙන්න අපි මැද්දකින් ලෑන්ඩින් එකෙන් ටර්න් කරන පඩිවලට මේක ගණන් ගන්නේ නැහැ. දැන් මේ පඩි තරපු පෙළ අපි දාන්නේ කොහෙද? මේ මේක තමයි වාස්විද්‍යාත්මක සලකා බලන්න ඕන. දැන් තරපු පෙළ නුසුදුසු කොහෙටද කියන ඇහුවොත් නුසුදුසු වෙන්නේ නැහැ කිසි තැනකට. ඕන තරම් මේක සුදුසුයි. හැබැයි මේ තරප්පු පෙළ නිසා යම් කිසි දිශාවකින් එන්න තියෙන හිරු එළිය සහ වාතයට බාධාවක් වෙනවා නම් ඒ නුසුදුසුයි. ඒ නුසුදුසුයි. අපි හිතමු බටහිර දිශාව කියලා. බටහිර දිශාවේ එක කොටසකින් තමයි මේ මේන් ඩෝ එක තියෙන්නේ. මේන් ඩෝ එක ළඟම අපි පඩි පෙළ දානවා. ඉතින් බටහිර දිශාව කිය නිසා එළිය පොඩ්ඩක් වැඩි ගෙදරට. නමුත් මේ පඩි පෙළ නිසා ගෙට අඳුරු බවක් එන්නට පුළුවන්. එළියක් නැති වෙන්නට පුළුවන්. ඊසාන දිශාව හොඳ නැද්ද කියන එක තමයි ඔයගොල්ලෝ දින ප්‍රශ්නේ. ඊසාන දිශාව පඩි පෙළ දැම්මට කමක් නැහැ. හැබැයි මම අර කිව්ව සිද්ධාන්ත ටික එකඟ වෙනවා නම් පමණයි. ඉතින් මේ පඩි පෙළක් නිසා මේ ගෙදරකට සිදුවේ හැකිලි විශාල ගැටලුවක් නම් නැහැ. දැන් ඔබට අහන්න පුළුවන් එහෙනම් දැන් සෙන්ටර් පොයින්ට් එක උඩ ඔයගොල්ලෝ කියන්නේ බ්‍රහ්මපාදයේ කියන සෙන්ටර් පොයින්ට් එක උඩ මේ පඩි පෙළක් දැම්මොත් මොකක් වෙයිද කියලා. නැහැ. සෙන්ටර් පොයින්ට් එක උඩ පඩි පෙළ දාන්න පුළුවන්. පඩි පෙළ දාන්න බැරි ඉහළට යන බැම්මක් තියෙනවා විතරයි. පඩි පෙළ පටන් ගන්න තැන බැම්ම තියෙන සෙන්ටර් පොයින්ට් එක උඩ. අන්න එහෙමනම් බෑ. නැත්නම් සෙන්ටර් පොයින්ට් එක පඩි පෙළේ එහෙම යත එහාට මෙහාට උනා කියලා ඒකේ ගැටලුවක් නැහැ. මං කියලා දිනුනේ සෙන්ටර් පොයින්ට් එක පෑගුණාට කමක් නැහැ. දැන් මේ පඩි පෙළ යොදාගැනීමේදී අපි විවිධ ක්‍රම යොදා ගන්නවා. විවිධ ආකාර පැටර්න්ස් මොස්තර අපි යොදා ගන්නවා. කමක් නැහැ. ඔබට පුළුවන් ඕනම තමන්ට විවිධ ස්ටීල් වලින් යොදන්න. දැන් වර්තමානයේ පෙළඹෙන්නේ ගැටලුවක් නැහැ. ස්ටීල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ස්ටීල් එක යොදවත් කොහොමනම් පඩි පෙළ අපිට හැමතිස්සෙම පහසු දෙයක් වෙනවා. හැබැයි ලීයෙන් හදන පඩි පෙළ තියෙනවානේ. මේක ගෘහ භාණ්ඩයක් හා සමානයි. ගෙදරකට ඇත්තටම ආභරණයක්. මේ ආභරණයක්. ඉතින් ඔබට පුළුවන් ස්ටීල් වලින් හදලා මැද්දේ ලෑලි දාන්න. ඒ වගේම කොන්ක්‍රීට් වලින් හදලා ලෑලි වලින් එක කව කරන්න පුළුවන්. ඒතර ස්ටීල් ඒතර අපිට පේන්නේ උඩන් වලින් හදුවා ලී වලින් හදුවා වගේ තමයි. දැන් මේ පඩි පෙළ අපි ගමන් කිරීමේදී හැම තිස්සෙම උත්සාහ කරන්න ක්ලොක් වයිස් යන්න. ඔරලෝසු කටුව කැරකෙන පැත්තට යන්න උත්සාහ කරන්න. හැබැයි මේක නිතරම යොදා ගන්න බැරි වෙනවා අපි. උතුරට හෝ දකුණට නගින්න පුළුවන් විදියට හදනවා නම් ඒ නීතිය එතනට අදාළ වෙන්නේ නැහැ. මතක තියාගන්න සිද්ධි. උතුරට හෝ නැගෙනහිරට දකුණට නගින්න පුළුවන් නම් උතුරට නැගෙනහිරට දකුණට නගින්න පුළුවන් විදියට හදනවා නම් ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ.